නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊළඟටම තෙරුවන් සරණයි පිංතුනි අපි ගිය සතියේදී පින පිළිබඳව සාකච්ඡා කළා දානය පිළිබඳව සාකච්ඡා කිරීමේදී පින කියන්නේ ප්‍රධාන අංගයක්. එහිදී පැහැදිලි කරන්ට යෙදුණා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා මහණෙනි පිනට බය වෙන්න එපා. පිනය කියන යම් වචනයක් වෙන එය සැපයට තියෙන කියන්නව වචනයක්. නිසා පින් කිරීම නිසා මා මේ සංසාර ගමනේදී අනන්ත ප්‍රමාණ කාලයක් බොහෝ කාලයක් සැප විපාක ලැබලා තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කර බව අංගුත්තර නිකායේ මා පුඤ්ඤභායි සූත්‍රයේ තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත සුකස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤಂತಿ. එහෙම කියලා අපි ඉගෙන ගත්තා. එතකොට පින කියන එක අපි ඉගෙන ගන්නවා, කියන්නේ ධර්මයේ උගන්වනවා සැප ලැබීම, පින් කිරීමෙන් සැප හම්බෙනවා. ඒක තමයි ස්වභාවය පිළිබඳව බොහෝ දේශනා තියෙනවා. මේ එකක් පමණයි මෙතනදී පැහැදිලි කරන්න තියෙන්නේ. හැබැයි ඒකම අපි පාවිච්චි කරනවා මේ කුසල කියන වචනයත් සමහර තැන්වලදී පින වෙනුවට පාවිච්චි කරනවා. නමුත් කුසල කියන එකෙහි යම්කිසි තව ප්‍රභේදයක් තියෙනවා. එක එල්ලේම පින කියලා ගන්නත් බෑ සමහර තැන්වල පාවිච්චි කළාට. කුසල කියන වචනය ලෝතර බුදුරජාණන් වහන්සේ කීප තැනකදීම ධර්මයේ බොහෝ තැන්වල තියෙනවා. උන්වහන්සේ මේ කුසලය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරපු එක. විශේෂයෙන්ම දැන් අපිට බොහොම පැහැදිලිව ධම්මපදයේ තියෙන මේ බුද්ධ වර්ගයේ තියෙන සබ්බපාපස්ස ගාථාව, සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, පව කරන්න එපා පාපයෙන් වැළකිලා ඔබ කුසල් දියුණු කරගන්න. එතකොට කුසලය කියන එක ඔය අටුවාවලත් මේ පැහැදිලි කරලා තියෙනවා. කෝසල්ලං උච්චති පඤ්ඤාතේන භාවිතත්තාති කුසලං කියලා. කුසලය කියලා කියන්නේ ප්‍රඥාව දියුණු කිරීමේ ස්වභාවයයි මාර්ගයයි. එනිසා කුසල් කියලා කියන වචනය කියන්නේ කුසල් කියන ස්කිල් කියන ඉංග්‍රීසි වචනේ. එතකොට හැකියාවන් දියුණු කිරීම. විශේෂයෙන්ම අභිධර්මයේ පැහැදිලි කරනවා මේ කිං කුසලං කියන වචනේ අරගෙන කුසලය කියන්නේ කුමක්ද කියන එක. ඒකේ පිටු ගානක් විශාල ප්‍රමාණයක් කුසල් පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඒ පැහැදිලි කරන්නේම ධ්‍යාන, සමාපatti, අභිඤ්ඤා මේ වගේ දේවල්. ඒ කියන්නේ මානසික ලබන්නා උසස් දියුණුව. දියුණුව තමයි කුසල් හැටියට පැහැදිලි කරලා තියෙන්නේ. ඒ සේරම කියන්න යන්න එක මාතෘකාවක් හැටියට මේ කතා කරන හින්ද. හැබැයි සංයුත්ත නිකායේ කුසල සූත්‍රය කියලා එකක් තියෙනවා. එහි පැහැදිලි කරනවා යේකේචි භික්ඛවේ ධම්මා කුසලා කුසල භාගිය කුසල පක්ඛිය සබ්වේතේ අපමාද මූලක අපමාද සමෝසරණ අපමාදෝ තේසං ධම්මානං අග්ගමක්ඛායති අපමත්තේ සම් භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකං සත්තබොජ්ජංගේ භාවිස්සති සත්තබොජ්ජංගේ බහුලීකරිස්සති. මහණෙනි මේ යම් කිසි මේ කුසල් දහම් නම් කුසල කියන දියා පවතිනවා නම් තියෙනවා නම් කුසල කියන පක්ෂයට අයිති දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම අප්‍රමාදී බව මුල් කරගෙන තියෙන දේවල් කියලා. එතකොට කුසලය කියන එක අප්‍රමාදී, කියන්නේ ප්‍රමාද නොවි, කම්මැලි නොවි, කුසීත නොවි, වීරයෙන් කළගත යුතු ක්‍රියාවන් තමයි කුසල කියලා කියන්නේ. මොනවද ඒ ධර්මයන්? එතකොට අප්‍රමාදී බව කියන එක අග්‍ර ඉතාම ප්‍රධානම තැන අරගන්න බව උන්වහන්සේ පැහැදිලි කළා. එහෙම පැහැදිලි කරන උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යම් සත්‍ය බොජ්ජංග ධර්මයන් වෙනවා නම් ඒ සත්‍ය බොජ්ජංග ධර්මයන් වඩනවා නම් එතකොට ඒ සත්‍ය බොජ්ජංග ධර්ම දියුණු කිරීම ප්‍රමාද නොවිච්ච අය විසින් බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා.
එතකොට සත්‍ය බොද්ධංග ධර්ම වඩනවා කියන්නේ පින් කරන එකක් නෙවෙයිනේ. එතකොට සත්‍ය බොද්ධංග ධර්ම වඩනවා කියන්නේ මේ කුසලයන් වැඩිම. කුසල් දියුණු කිරීම කියන්නේ මානසික ස්වභාවයන් දියුණු කිරීම. ඒ නිසා විශේෂයෙන්ම උද්දකනිකායේ සුත්තනිපාතයේ පැහැදිලි වෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී මාරය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා චරතෝතේ බ්‍රහ්මචරියං අග්ගි උත්තං වජූහතෝ පහීතං ජීහතේ පුඤ්ඤං කිං පදානේන කාසි. මේ ගෞතමයන් වහන්සේ මේ ඔබ මේ කුමකටද මෙච්චර මේ වෙරවීරය කරන්න උත්සාහ ගන්නෙ? ප්‍රධාන වීරය වඩාන්නේ මොකටද? මේ නිවන් පිණස නැන්නම් මේ සිත දියුණු කරන්න මෙච්චර උත්සාහ කරන්නේ ඇයි කරදර වෙන්නේ? මේ ගිහිල්ලා හොඳට මේ යාග හෝම කරලා දාන ආදී දීලා පින්දහම් කරගන්න කියලා. චරතෝතේ බ්‍රහ්මචර්යං අග්ගි උත්තං වජීහතෝ පහීතං ජීහතේ පුඤ්ඤං කිං පදානේන කාහසි. ඔය මොන හරි හොඳ දෙයක් කරගෙන බ්‍රහ්මචර්යාව රකින්න නම් ඒවත් රැකලා මේ වැඩක් කරගන්න කිව්වා. එතනදී ලෞතර බුදුරජාණන් වහන්සේ මාරයාට පිළිතුරු දෙනවා අනුමත්තේනපි පුඤ්ඤේන අත්තෝ මයං විජ්ජති. මාරය මට පුංචි කුඩා වූ ප්‍රමාණයකින්වත් පිංගලි මත මට ඇති වැඩක් නැහැ කිව්වා. කින බුදුහාරිතෙන්දී ප්‍රතික්ෂේප කළා. හේතුව බුද්ධත්වය සඳහා ඒ ඥානය අවබෝධයට අවශ්‍ය වෙන්නේ පින නෙවෙයි කුසලයයි. අර දැන් ඉස්සල්ලා කුසල සූත්‍රයේ පැහැදිලි කළා වගේ සත්‍ය බොද්ධංග ධර්මයන් වර්ධනය කරගන්න වඩන්න අප්‍රමාදී බව මුල් වෙනවා හැකියාව ඒ සිත දියුණු කිරීමනේ. ඒ වගේ ඒතර කුසල කියලා කියන්නේ මේ මේ ස්වභාවය දියුණු කරගන්න එකට කම්මැලි නොවි කුසීත නොවි අවබෝධයෙන් ප්‍රඥාව දියුණු කරගැනීමෙන් කටයුතු කරන්න. ඉතින් පින් කරන්නත් ප්‍රඥාව තියෙන්න ඕනේ. නමුත් පින් වලින් හම්බ වෙන්නේ නිවන නෙවෙයි. පිනෙන් ලැබෙන්නේ සැප. අර මුලින් අපි මේ මහා පුඤ්ඤ භායි සූත්‍රයේ පැහැදිලි කළා වගේ පින් කරොත් අනිවාර්යයෙන්ම සැපම. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පිනෙන් සැප ලැබෙන තැන් බොහෝ අවස්ථාවල දේශනා කළා. ඒ වගේම කුසල් තුලින් නිවන් මඟ පසක් කරගන්නා හැටි උන්වහන්සේ පැහැදිලි කළා. නිසා සමහර තැන්වල නමුත් ධර්මයේ කුසල වචනය පින සඳහාත් යොදිච්ච තැන් තියෙනවා. එහෙම නැත්තේ නැහැ. නමුත් වචනය නෙවෙයි එතන ප්‍රධාන වෙන්නේ. යන්නේ උන්වහන්සේ මේ අවස්ථාවන්වල අදහස් කරලා තියෙන්නේ කුමක්ද කියන එකයි. පින සහ කුසලය කියන වචන දෙකෙන්. කෙසේ වුණත් අප නිරන්තරයෙන්ම පින් කරන ගන්න ගමන්ම මොකද සසර කිසිම විශ්වාසයක් නැහැනේ. නිසා පින් කරගන්න ඕන. නිවන් දකින් අඩුගාන සෝවාන් ඵලයට පත් වෙන තුරුත් අප විසින් පින් හොඳින් කරගන්න ඕනේ. දැන් සෝවාන් වෙච්ච අනේ පිඬිසිටුමාදී ඔය පින් කරා. සෝවාන් වුණේ කියලා පින් නොකර හිටියේ නැහැ. හැබැයි අය ඊට පස්සේ වැඩිපුර උත්සාහ කරනවා කුසල් දියුණු කර ගැනීම සඳහා. යම් යම් ඒ ධර්ම අවබෝධය මොකද ඒ ඇයට සත්වතාවක් නැවත උප්පත්තිය නිවනට පෙර කියන්නේ නිවා පළවෙන්ම සෝවාන් වෙච්ච කෙනෙක් ඊට පස්සේ අවසාන වශයෙන් හත්වතාව උපදින්න පුළුවන්. නමුත් ඊට පෙර නිවන් දකින්න පුළුවන්. ඒ නිසා ඒ පුජ්‍යලයාගේ තියෙන කුසල නේන හැකියාව අනුව ප්‍රඥාව අනුව ඔය හතේදී හත ඇතුළත අනිවාර්යෙන්ම සමහරට දෙවෙනි ආත්මේ නිවන් දකින්නත් පුළුවන්. ඒ බව ධර්මීය අපි මීට පෙර සාකච්ඡා කළා. ඉතින් කෙසේ වුණත් අප විසින් පින් සහ කුසල් නිරන්තරයෙන්ම වඩා වර්ධනය කර ගත යුතුයි. එසේ වර්ධනය කර ගැනීමෙන් අපට පුළුවන්කම ලැබෙනවා මේ සසර ගමන සුවපත් කර ගන්න, දුකින් නිදහස් වෙන්න අපට මේ කුසල් සහ පින් දෙකම අවශ්‍ය වෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දවසක් විශාලා මහනුවර මහා වනයේ කූටාගාර කියන ශාලාවේ වැඩ ඉන්නකොට දවසක එක මේ බොහොම ප්‍රසිද්ධ චරිතයක් තමයි සීය සේනාපති කියන කෙනා. මේ සීය සේනාපති ලෞතර බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න පැමිණියා. පැමිණලා බුදුරජාණන් වහන්සේ
ගෞරව කළා. මේ ලෝකෙයිදීම යමෙක් දානය දීලා ඒ දානයෙන් ලැබන්න පුළුවන් ප්‍රතිඵල මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා තිහසේනාපති. ඇහුවහම පස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ තිහසේනාපතිට මෙන්න මේ ආකාරයෙන් ඒ දානයක් දීලා දානයක් නිවැරදිව පූජා කළා මෙලවදී ලබන්න පුළුවන් ආනිසංස පහක් දේශනා කළා. අංගුත්තර නිකාය සීය සේනාපති සූත්‍රයේ පිළිබඳව පැහැදිලි කරනවා කොහොමද. යම්පි සීය දායකෝ දානපති බහූ ජනස්ස පියෝ හෝති මනාපෝ ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං. එතකොට පළවෙනි එකෙන් හැටියට උන්වහන්සේ දේශනා කළා සීහය යම් ආකාරයකින් යම් පුජ්‍යලයේ දානපති දායකයෙක් එසේ දන් දුන්නති නිවැරදි විදිහට දානපති බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ බොහෝ මිනිසුන්ට ප්‍රියමනාප පුජ්‍යලයෙක් වෙනවා. එතකොට මෙලවදී ලැබෙන දාන ප්‍රතිඵලය. එතකොට දානපති කියලා කියන්නේ ඉහළම ආකාරයෙන් දන් දෙන කෙනාට. මොකද මේ දානයේ තියෙනවා පුජ්‍යල චරිත තුනක්. දානපති, දාන සහායක, දාන දාස කියලා. එතකොට දානපති කියලා කියන්නේ තමන් අනුභව කරන දෙයට වැඩි ඉහළ දෙයක් දන් දෙනවා නම් එයා දානපති. දාන සහායක කියන්නේ තමන් අනුභව කරන විදියටම වෙනසක් නැතුව සමානව පූජ්‍ය කරන කෙනාට. දාන දාස කියන්නේ තමන් අනුභව කරන දෙයට වැඩිය පහත් දෙයක් අන්නයට පූජා කරන දෙන කෙනාට. එසා දානපති කියලා කියන්නේ යමෙක් ඉහළම ආකාරයෙන් දන් දෙනවා නම් හොඳ නිවැරදි ආකාරයෙන් ඒ පුජ්‍යලයා මොකද වෙන්නේ මේ ලෝක වශයෙන් අන් අයට ප්‍රියමනාප චරිතයක් බවට පත් වෙන දන් දෙන කෙනා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යම්පි සීය දායකං දානපතින් තන්තෝ පුරිසෝ වජಂತಿ ඉදම්පි සම්දිට්ඨිකං දානඵලං. ඒ වගේම උන්වහන්සේ දෙවෙනි කාරණයට පැහැදිලි කරනවා සීහය යම් ආකාරකින් ශාන්ත වූ සත්පුරුෂය ඒ දානපති දායක ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරණීම ලැබීම මෙලවදී ලැබෙන දාන ඵලයක්. එතකොට දන් දෙන දානපතියා විසින් දානපති පුජ්‍යලයා විසින් සත්පුරුෂයෝන්ව එබඳු චරිත තියෙන උසස් ගුණ තියෙන සත්පුරුෂින් ඇසුරු කරන්න හම්බෙනවා. ඒ වගේම පිනට දහමට ලැබි වෙච්ච උසස් ගුණ තියෙන. එබැවින් සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබීමම ශාන්ත චරිත තියෙන මිනිසුන් ඇසුරු කරන්න ලැබීම දානය තුළින් ලැබෙනා වූ තවත් ප්‍රතිඵලයක්. ඊළඟට නාස දේශනාව යම්පි සීය දායකස දානපතිනෝ කල්යාණෝ කිත්තිසද්දෝ අබුග්ගච්ඡති ඉදම්පි සම්දිට්ඨිකං දානඵලං. එතකොට උන්වහන්සේ දේශනා කරනවා දන් දෙන පුජ්‍යලයාගේ ඒ දානපති පුජ්‍යලයාගේ යහපත් වූ කීර්ති නාමය මුළු සමාජය තුළම පැතිරලා යනවා නම් උසස් චරිතයක් අන්නයට වැඩදායි යහපත් පින්කම් සිදු කරනවා කියලා ආන්න ඒ එබඳු චරිතයත් බවට පත්වීමත් දානෙහි ලැබෙන්නා වූ තවත් ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා යම්පි සීය දායකෝ දානපති යංච දේව පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං විසරදෝ උපසංකමති අමංකු භූතෝ ඉදම්පි සම්දිට්ඨිකං දානඵලං. හතරවෙනි කාරණේ හැටියට දේශනා කරනවා සීය. ඒ වගේම දානපති යායකයා විසින් යම් තැනකට එළඹෙනවා නම් යනවනම් ඕම් විශාරදව නිර්භීතව තේජසින් යුත්තව අන්න බොහෝ ඕනම සමාජයක තලයකට
නිර්භයව යාට ගමන් කරන්න පුළුවන්ලු ඒ දානයේ ප්‍රතිත්‍යා කිරීම විපාක වශයෙන්. ඒ කියන්නේ මුළු සමාජයෙන් පිළිගත් චරිතයක් බවට පත් වෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යම්පි සිය දායකෝ දානපති කායස්ස බෙහෙදා පරම්මරමනා සුගතින් සග්ග ලෝකං උප්පජ්ජති ඉදම්පි සම්පරායිකං දානපලන්ති. ඒ විතරක් නෙවේ සීහය යම් ආකාරයකින් ඒ දානපති වූ දායකයා මරණයෙන් පස්සේ උසස් වූ දිව්‍ය සම්පත් ඇති නැත්නම් යහපත් සැප සම්පත් ඇති දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබනවාද, එතකොට මෙන්න මෙය පරලෝක වශයෙන් ලබන්නා වූ දාන ඵලයක් හැටියට උන්වහන්සේ දේශනා කළා. එතකොට අර හතරක් හම්බෙලා මේ ජීවිතයේ කරපු ප්‍රතිඵලයේ විපාකය ඊළඟ සංසාර ජීවිතයට ලැබෙන හැටි උන්වහන්සේ තෙන්දි පැහැදිලි කළා. තමයි කි මරණයෙන් පසු යහපත් සැප විපාක ඇති උසස් ජීවිත ලබන බව උන්වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා අප විසින් ඒව බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. නිවන් බලාපොරොත්තු වෙනවා නම් නිවන් ප්‍රාර්ථනා කරන ධර්මයේ හැසිරෙන ආර්ය ශ්‍රාවකයා විසින් කළ යුත්තේ මොකද්ද? අප මේ කරන්නව හැම දෙයක්ම ආසවක්ඛයා වහන් හෝතු කෙලස් නිවීම සඳහාම වේවා කියලායි ප්‍රාර්ථනා. ඒක තමයි වියත්තේ. යමෙක් කෙලස් නැති කිරීම පිණිස තෘෂ්ණාව දුරු කිරීම පිණිස අත්හැරීම පිණිස නිවෙන්න කටයුතු කරනවා නම් අත්හරිනවා නම් අපට තමයි සැබෑම් ප්‍රතිඵලය තියෙන්නේ. කියන්නේ ඔබ පතන්න ඕනේ නැහැ මේ කියන දේවල් ලැබෙනවා දාන ප්‍රතිඵල හැටියට. හැබැයි අප ප්‍රාර්ථනීය ආකාරයෙන් ළඟාවියුත්තේම ඒ උතුම් අවබෝධය සඳහා දුක නැති කිරීම සඳහා. අර වේලාසෙන් අපි සාකච්ඡා කළා වගේ සියලුම නනං පිරත් චිත්ත ආයතිකේ බව තේ කීන බීජා විරුල් හිච්ඡන්ද නිබ්බන්ති දීරතයන් පදී. ඒ සියලු ක්ලේශයන් සම්පූර්ණම ෂෙයා කරලා නිවීමටපත් වෙනවා නම් නිබ්බන්ති දීරහා යතයන් පදී. යං වූ ඒ ප්‍රඥාවන්ත උතුමෝ හරියට නිවී ගිය පහනක් වගේ තත්ත්වයට පත් වෙනවද? අන්නේ තත්ත්වයට පත් වීම සඳහා තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ ධර්මාවබෝධය පිණිසයි අපි දන් දෙන්නේ. ධර්මාවබෝධය කියන්නේ කෙලෙස් නැති කරලා තෘෂ්ණාව දුරු කරලා යං ලෝකේ සත්‍යයක් තියෙනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ඒ ත්‍රිලක්ෂණයන් අවබෝධය කර ගැනීම සඳහා මට මේ දාණය පාරමී වේවායි ප්‍රාර්ථනා. ඒක තමයි වෙන්නේ. එතෙන් ඒ විතරක් නෙවෙයි මේ දාන දීමේදී ලෝතර බුදුරජාණන් වහන්සේ දාන දෙන හේතු දාන දෙන කාරණා ලෝතර බුදුරජාණන් වහන්සේ අටක් දේශනා කළා තියෙනවා අංගුත්තර නිකායේ දාන සූත්‍රයේදී. බලමු මොනවද මේ අට කියලා. අට්ටිමානි භික්කවේ දානානි. මහණෙනි දාන අටක් තියෙනවා. මොනවද ඒ අට? ආසජ්ජ දානං දේති. එතකොට කෙනෙක් ළඟට ගිහිල්ලා පූජා කරනවා. එහෙම දෙන දාන තියෙනවා. එතකොට ඒක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි එක වයං වයා දානං දේති. සමහරු බය නිසා දෙන දානක් තියෙන කියන දාන කියලා කියන්නේ පරිත්‍යාගයන් තියෙනවා. බය නිසා මකර හේතුවක් නිසා ඒ බය මිදීම සඳහා දන් දෙනවා පරිත්‍යාග කරනවා. දැන් උදාහරණයකින් අපි කිව්වටින් එහෙම දැන් කෙනෙක් දැන් පුජ්‍යලිය ළඟට ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා දෙන පරිත්‍යාග කරන දාන තියෙනවා. ඒක අපිට පැහැදිලිනේ. එතකොට යම් හේතුවක් ඇතුව මොකක් හරි පැහැදීමක් නිසා හරි හිත වච්චමක් නිසා හරි කොහොමරි පරිත්‍යාගයක් කරන අත්හරීමක් කරන. ඊළඟට භයාදානං දේති. භය නිසා කියලා කිව්වොතින් සමහර විට අපි කියමුකෝ
මියගිය න්‍යාය ඥාතීන් කවුරුහරි සිහිපත් කළා මේගොල්ලන්ගේ අපිට කරදරයක් වෙයිද ඒ නිසා දාන ටිකක් දෙන්න ඕනේ කියලා අර බය තුරන් කරගන්න එහෙම දෙන දාන තියෙනවා. ඒක උදාහරණයකට කිව්වේ ඒ වගේ දෙයක්. නැත්නම් වෙන හේතුවක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ නේ පුජ්‍යලයන්ගේ එක එක හේතු තියෙනවනේ බයට. අර බයෙන් නිදහස් වෙන්න දන් දෙනවා. ඊට පස්සේ අදාසිමේති දානං දේති. අදාසිමේ කියලා කියන්නේ මට තමක් දුන්නා දීලා තියෙනවානේ මේ පුජ්‍යලය. එනිසා මමත් මොන හරි දෙන්න ඕනේ. ඒක අපිට හොඳට පැහැදිලි සමාජයේ මට සමහරලාට ඇහිලා තියෙනවා මේ. ඒගොල්ලන්ට අපි කෑමක් දුන්නානේ. ඒ නිසා තිබ්බෙන් බලාගෙන ඉන්නවා මේ අපිටත් කතා කරයිද කියලා. එනිසා අවුසර බුදුජන් වහන්සේ දේශනා කළා ඔබ හැබැයි දාන දෙනවා නම් කියන්නේ අත්හැරලා දාන දෙනවා නම් කිසිම වෙලාවක කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා මගින් මේ දාහනි ලබාගත් පුජ්‍යලය ඇවිල්ලා මට නැවත මොන හරි දෙයි නැත්නම් එයාගින් මා ලබාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙන්න. අත්හරින්නම පුරුදු වෙන්න. එතකොට මට දුන්න නිසා මමත් දුන්න නිසා මේ මම දුන්නොත් මටත් හම්බ වෙයි කියලා එහෙම දන් දෙන්නත් එපා. එතකොට මට දීලා තියෙනවා මේ පුජ්‍යලය. ඒ නිසා මමත් දෙන්න ඕනේ කියලා දෙනවා. එහෙම කරන ඒවා තියෙනවා. හතරවෙනි කාර්යයෙන් වහන්සේ දේශනා කරනවා දස්සති මේනං දානං දේති. ඒ කියලා කියන්නේ මට දෙනවා දස්සති මේති. එනිසා මේ මටත් හම්බ වෙනවනේ දුන්නා මේ නිසා මමත් දෙනවා කියලා. දැන් දෙනවා. මට දුන්නා කියලාත් දෙනවා. මම දුන්නාම මට ආයි ලැබෙනවා කියලා එහෙමත් දන් දෙනවා. ඊළඟට සාහු දානන්ති දානං දේති. අහං පච එතකොට පස්වෙනි කාරණේ කියනවා දන් දීම හොඳයිනේ. ඒ නිසා දන් දෙනවා. සාහු දානන්ති දානං දේති. දන් දීම හොඳ දෙයක්නේ. ඒ ඉස්සතින් දන් දෙනවා. අත්තරි මොකක් හරි හේතුව නිසා දන් දෙන එක හොඳයි කියලා හිතා දන්න හින්දා එහෙම කරනවා. ඊළඟට කියනවා අහම් පචාමි ඉමේන පචන්ති න අරහාමි පචිත්තෝ අපචත්තානං දානං අදාතුම්ති දානං දේති. එතකොට හයවෙනි කාරණේ කියනවා මම මේ උයනෙක් කෙනෙක්, මං ආහාර පිසනෙක් කෙනෙක්. මේ අනිත් එක්කෙනා නෑ නා අනිත් අය එහෙම ආහාරයක් උයන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ උයන තැනත්තා නා ආහාර පිසන තැනත්තා නොපිසන තැනත්තාට දන් දීමත් හොඳයිනේ. උයන් නැති කෙනාට යමක් දෙන එක හොඳයිනේ කියලා එහෙම හිතලා දෙනවා. ඉමේ මේ දානං දදතෝ කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුග්ගච්ඡතිති දානං දේති. මම දානය දුන්නාම දන් දෙනකොට මගේ කීර්තිය ප්‍රශංසාව ලෝකයටම පැතිරලා යනවානේ කියලා හිතාගෙන දන් දෙනවා. ඒක නෙවෙයි දැන් කාලේ නම් ඔය කියන ටෙක්නොලොජි දියුණු හින්දා දැන් ඔය මේවේ එහෙම දාන්න පුළුවන් නේද? ඒක සමාජ ජාලාවල එහෙම මේ මම මෙහෙම දානයක් දීලා තියෙනවා මේ කියලා. එතකොට ඒ කීර්තිය ප්‍රශංසාව අනිත් අතට අනේ මේ හොඳ චරිත හොඳ පුජ්‍යලයන්නේ මෙහෙම දෙයක් කරා කියලා. ඒක හැබැයි හොඳ දෙයක් තියෙනවා. ඒව දැකලා අනිත් අයත් ඒතර ඉගෙන ගන්නවා නේ යහපත් දේවල් කරන්න. මම ඉතින් ඒකට වරදක් කියන්න බෑ. ඊළඟට චිත්තාලංකාර චිත්ත පරික්කාරත්තං දානං දේති. ඉමානිකෝ භික්ඛේ අට්ඨ දානානි. එතකොට සිතේ සතුට පිණිස චිත්ත අලංකාර සිතේ සතුට පිණිස පරිපූර්ණ බව පිණිසත් දන් දෙනවා. එනිසා මෙන්න මේ ආකාරයෙන් දානය දෙන ක්‍රම 8ක් එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දාලා. ඒ වගේම උන්වහන්සේ අංගුත්තර නිකාය දාන වත්තු සූත්‍රයේ 8.1.4.3 මේ සූත්‍රය පැහැදිලි කරනවා. ආපව නැවත මේ දානය දෙන කරුණු 8ක් මේ උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මොනවද? එහෙදි පැහැදිලි කරනවා චන්දා දානං දේති. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත නැත්නම් ආසාව මුල් වෙලා දානය දෙනවා.
ඊළඟට දෝසා ජානන් දේති. අරහව මුල් වෙලා දන් දෙනවා. දන් දුන්නට ඒ දන් දෙන අයගේ තියෙන ස්වභාවය මේ කියන්නේ. කියන්නේ එතකොට කැමැත්ත නැනම් ඡන්දේ ආසාව ඇතිවත් දන් දෙනවා. තරහව ඇතුවත් දන් දෙනවා. දන් දෙන ක්‍රම. මෝහා දානන් දේති. එතකොට කර්මඵල විශ්වාසයක් ඒවා නොදෙනත් දන් දෙනවා. මෝහේ කියලා කියන්නේ ඒව පිළිබඳ විශ්වාසයක් මොකද නේ දෙන දීලා දානවා. දැන් ඔය කර්මඵල විශ්වාස කරන්නේ නැහැ නේ සියලු ආගම් ධර්ම වල. එතකොට ඒගොල්ලෝ ඔය මොකක් හරි දෙයක් කාට හරි මේ අසරණ මිනිස්සෙක් කියන හැඟීමෙන් හැරෙන්න නැත්නම් මේක මේ මට තියෙනවා වැඩි එකක්නේ. එහෙම කියලා නිකන් ඔය මේ ගිහින් තියෙන දේ දීලා දානවා. ඒ වගේ කියනවා දෝ මෝහා දානන් දේති. ගරහා දානන් දේති. එතකොට එතෙන්දී උන්වහන්සේ දේශනා ගරහා දානන් දේති දින්නම් පුබ්බං කතම් කත පුබ්බං පිතු පිතාමයේ නරම්මා පෝරාණ කුලවංශං හාපේතුන්ති දානන් දේති. එතකොට තමන්ගේ මේ මිය පියමුතු පරම්පරාවෙන් අපේ අය මෙහෙම දන් දීලා තියෙනවා. ඒ නිසා කුල චාරිත්‍රයක් හැටියට එහෙම දෙන්න ඕනේ කියලා දන් දෙනවා. ඉමහං දානං දත්වා කායස්ස බේදා පරමරමන සුගතින් සග්ගං ලෝකං උපජ්ජිස්සාමි දානං දේති. එතකොට මම මරිලා මරණයෙන් පසු මේ හොඳ දිව්‍ය ලෝක සම්පත් ලබන්න ඕනේ කියන ඒ අදහසිනුත් දන් දෙනවා. ඊළඟට කියනවා චිත්තම් පසීදති අත්තමා මනන්තං සෝමනස්සං උපජායතිති දානං දේති. එතකොට ඊළඟට කියනවා දන් දෙන්නා වූ මගේ සිත පැහැදීමට නැත්නම් පිරිසුදු වටපත් වේ කියලා හිතාගෙන එහෙමත් දන් දෙනවා. ඊළඟට නැවත කියනවා අර ඉස්සල්ලා කිව්ව වගේ චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්තං දානං දේති. හිතේ සතුට සඳහාත් දන් දෙනවා. ඉතින් මේ විදිහට මේ දානය පිළිබඳව කියන්නේ පුජ්‍යලයා එක එක ආකාරයෙන් නම් මේ පරපුරේ දීපු හින්දා මට එහෙම මම අහලා තියෙනවා. සමහර කෙනෙක් අපේ අම්මලා තාත්තලා මේ වැඩේ කළා තියෙන දයන් නිසා අපි මේක කරන්න ඕනේ. එහෙම හිතලත් දන් දෙනවා. සමහරයිට අවබෝධයක් නොවෙන්න පුළුවන් කිසිම දෙයක්. එහෙම පින් ලැබෙනවා එහෙම එකක් මුකුත් නැහැ. ඒ කියන්නේ අත්හැරීම පිණිස අර චාරිත්‍රානුකූලව එහෙම කරනවා. ඒ නිසා අප විසින් මේ දානය පිළිබඳව යමක් කියන්නේ අත්හැරීම කරනකොට පරිස්සමින් කරන්න ඕනේ. මොනවද ඒ පරිස්සම කියලා කියන්නේ? ජීවිතයේ ඒ අවබෝධයෙන් තොරව යමක් කරනකොට වෙන්නේ අප ඒ තුලින් අසරණ බවකට පත් වෙනවා. ඒ අසරණ බව කියලා කියන්නේ එහි නියම ප්‍රතිඵල ලබන්න හම්බෙන්නේ නැහැ. නිසා ඔබ යමක් කරනකොට ඔබ ධර්ම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකිය වුණා. ඔබ කළ යුත්තේ නිරන්තරයෙන්ම අවබෝධයෙන්මයි. මොකද බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම උන්වහන්සේගේ මුළු ධර්මය තුළම පැහැදිලි කරලා තින්නේ හැම දෙයක්ම ඔබ අවබෝධයෙන්ම කරන්න, අනවබෝධයෙන් කරන්න එපා. අවබෝධය ඇතිවම තා උන්වහන්සේ දේශනා කළේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ ධර්මය ප්‍රඥාවෙන් යුක්තව ප්‍රඥාවන්ත මිනිසුන් විසින් අවබෝධයෙන්ම කටයුතු දෙයක්. තම තම නැන පමණින් දැනගත යුතු. ඒ නිසා ඥාණය මෙහෙවලත් ඒ තුළින් අවබෝධ කර යුතු ධර්මයක් මේ ධර්මය. සව නිතරම හිතන්න ඕනේ මා විසින් කෙලෙස් සහිතව කෙලෙස් පුරවාගෙන මේ සිතෙහි නැන්නම් කසට ඇතිව කෙලෙස් කසට ඇතුව යමක් කරනවාද ඒ කරන්නා වූ සෑම දෙයකම විපාකය මට යහපත් නොවන බව අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධයෙන් ඔබ යමක් කරනවා නම් ඒ තුලින් තමයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ සැබෑවටම ජීවිතේ යථාර්ථය නැන්නම් අර්ථයක් ලබන්න. දානෙහි කියන මේ කාරණය
නිරන්තරයෙන්ම අප පුරුදු පුහුණු කළ යුතුයි. ඒ කුමක් සඳහාද? මා මේ සංසාර ගමනේ අනන්ත අප්‍රමාණ ඉපදිමින් මැරමින් යනවා. මේ ලබලා තියෙන මේ පංචස්කන්ධය මටවත් අයිති නෑ. මේ පංචස්කන්ධය සියලුම දේවල් කෙස් ගහේ ඉඳන් යමක් වෙන සියලුම දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ කිසිම දෙයක් ගන්න පුළුවන් කියලා දෙයක් නෑ. ඉබඳු ගන්න බැරි තියාගන්න බැරි වෙනස් වෙන මේ ශරීරය මේ පුජ්‍යලයා විසින් මේ එකතු කරලා ඒවා තුලින් බොහොම තදින් ග්‍රහණය කරගෙන ඒකට කියනවා අපි උපාදාන කරගන්න කියලා. එතකොට මේ වස්තු උපාදාන කරගත්තාම පස්සේ ඒවෙන් අත්මි දෙන්න බැරුව මිනිසු මහා අසරණකම් වලට පත් වෙන, දුකට පත් වෙන, අඬනවා, වැළපෙනවා. සමහර අපි කතා අහලා තියෙන බොහෝ අවස්ථාවල මම එක වතාවක ධර්මයෙන් සාකච්ඡා කළා. එක පුජ්‍යලේ මරණාසන්න අවස්ථාවේදී අහලා තියෙනවා මේ මොනවද මේ වෙන්න ඕනේ, මොනවද ඕනේ කියලා. ඒතර කිව්වලු කීයක් ලැබුණා නම් හොඳයි කියලා. එතකොට ඒ කාලේ රුපියල් දෙකේ කොළයක් අතට දුන්නාම අර රුපියල් දෙක අතේ මිටි කරගෙන එහෙම මේ සුළු මොහොතකින් මරණයට පත් වෙලා. ආන්න මේක සත්‍ය කතාවක්. ඉතින් ඒ වගේ අපි පුදුමාකාර භයානක විදිහට ඇලීමට පුරුදු වෙලා තියෙනවා. ග්‍රහණය කරගෙන තියෙනවා. මේ දේවල් මට අයිති කියලා අපි හිතාගෙන ඉන්නවා. මේ තියෙන කිසිම දෙයක් මේ මොනාකාර දෙයක්වත් අපට අයිතිය නැහැ. ඒ අයිතිය නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ තමාට අවශ්‍ය ආකාරයෙන් කිසි දෙයක් පාලනය කරගන්න බැරි, තමාට අවශ්‍ය ආකාරයෙන් තියාගන්න බැරි මේ මෙබඳු ලෝකයක අනිත්‍ය ස්වභාවය, අනාතකොට දුක ස්වභාවය, අනාත්ම ස්වභාවය පිළිබඳ සත්‍ය පැහැදිලි කළේ. මේ සත්‍ය ලෝකෙ කිසිම ධර්මයක පැහැදිලි වෙන්නේ නැහැ. ওই සත්‍ය තුන අනිත්‍ය කනම්. එනිසා ඔබ සත්‍ය වශයෙන් බලන්න හොඳට ඇස යොමු කරන්ද, ප්‍රඥා කියන ඇස ඔබේ යොමු කරලා බලන්න. මේ තින කිසිම දෙයකින් ඔබට తాවකාලික ප්‍රයෝජනයක් ලැබෙනවා හැරෙන්න තියෙන ගෙවල් දරවල් මිල මුදල් හැමදේම අවශ්‍යයි මිනිසුන් ජීවත් වෙන්න. හැබැයි එතනින් එහාට ඔබට වැඩක් වෙන්නේ නැහැ එකකින්. ඒ හැමදේම අත්හරින්න සිද්ධ වෙනවා. මුදල් තිබුණට ඔබට ලෙඩ නොවි ඉන්න බෑ. කෑම බීම තිබුණට ලෙඩ නොවි ඉන්න බෑ. කෑම බීමෙම තමයි ලෙඩ වෙන්නේ. මුදල් වලිනුත් ලෙඩ වෙනවා. ඒ ඒවට තණ්හාව හිතලා හිතලා තවත් ගොඩ ගහන්න ගිහිල්ලා නොඑක් විදිහේ ප්‍රශ්න ඇවිල්ලා මිනිස්සු ලෙඩ වෙනවා. ඊළඟට ඔබට මුදල් තුනට ඔබට වයසට යනක නවත්තන්න. ඒ වගේම ඔබට මුදල් තුන මරණය නවත්තන්න. මේ කිසිම දෙයකින් මොන වස්තු දෙයකින්වත් මොන බෙහෙතකින්වත් මේ කාරණ නවත්තන්න බැරි නිසා බුදුහාමුදුරුවෝ මේ ඇත්ත දැක්කා. ඒ දැකලා අවබෝධ කරගෙන දේශනා කළ උන්වහන්සේ මහණෙනි ඔබ ජීවිතයේ සත්‍ය වශයෙන් අත්හරින පුරු දෙන්න. අත්හැරීම ප්‍රගුණ කළොත් තමයි ඔබට නිවීම තියෙන්නේ. ඒ නිවීම ඔබ ලැබීමට නම් ඔබ සත්‍ය වශයෙන් යථාර්ථය දකින්න පුරුදු වෙන්න ඕනේ. නිවැරදි මාර්ගයේම ගමන් කරන්න. මොන විදියෙන් එක මාර්ගවල දුවන්න පුළුවන්. නමුත් ඔබ නිවැරදි මාර්ගය හොයාගත්තේ නැතුනොත් කිසිම දවසක ඔබට නිවෙන්න හම්බෙන්නේ නැහැ. අපි එකට උපමාව කියනවා අලගද්දුම සූත්‍රයේ හරියට මේ සර්පයගේ වලිගෙන් අල්ල ගන්නවා වගේ. එතකොට සර්පයාගේ වලිගෙන් අල්ලගත්තාම වෙන්නේ තමාටම විනාශය පිණිසම හේතු වෙනවා. ඒ නිසා ධර්මය මේ මාර්ගය වුණත් නිවැරදි ආකාරයෙන්මයි හොයාගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉන්නේ අප නවතත් ලෝභ දේශ මොහොතට ගිජු වෙලා ඇලිලා ඒ තුලින් විනාශයටපත් වෙනවා. ඒ නිසා ඔබත් මමත් අප සෑම දිනාම මේ උතුම් ආර්ය ධර්මය අපි කොච්චර අහනවද කොච්චර ඇහුවත් අපිට මේක වටහා ගන්න බැහැයි හේතුව අපි අවිද්‍යාව කියන භයානක ස්වභාවයට කොහොම ඇලිලා ගෙල්ලා ඉන්නේ තදින් අල්ලගෙන ග්‍රහණය කරගෙන. එනිසා දැන් අපට පේනවා අප කොච්චර උපාදාන කරගෙනද කියලා.
හැම දෙයක්ම උපාදාන කරගෙන තියෙන්නේ, මමත්වයෙන් අල්ලගෙන තියෙන්නේ, දැඩිව ග්‍රහණය කරගෙන තියෙන්නේ. ඒ ග්‍රහණය මිදෙන්න බැරුව අපි අසරණ වෙලා අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. එනිසා මගේ ජීවිතේ මං හුඟක් ඒ වගේ අවස්ථාවල් දැකලා තියෙනවා. ඒ කියන්නේ මේ දැඩිව අල්වා ගැනීම නිසා මිනිස්සු කොච්චර අඬනවා, වැළපෙනවාද, දුකටපත් වෙනවාද. එනිසා අත්හරින්න බැරුව ඒ අල්වා ගැනීම නිසා තද වේදනාවටපත් වෙලා අඬනෝ, හයියෙන් වැළපෙනවා. එනිසා තම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, පුත්තා මත්ති ධනං මත්ති ඉති වාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. ධර්මය නොදත් මිනිස්සු හිතනවා පුත්තා මත්ති මට දරුවෝ ඉන්නවා. හැබැයි බුදුහාරුවේ දේශනා කළේ නෑ දරුවන් විහි කරලා දාන්නවත් මේ යුතුකන්න කරන්නාසේ. ඒ පිළිබඳව අප්‍රමාණ දේශනා කරලා තියෙනවා. ඔබේ යුතුකම් කරන්න, හොඳට උගන්නන්න, හොඳ ආහාර පාන දෙන්න, හොඳ ජීවිත ලබා දෙන්න, හොඳ නරක කියා දෙන්න, ලෝකයට ඉදිරිපත් කරන ඒවා කියලා තියෙනවා. හැබැයි එතනින් එහාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබේ යුතුකම් කළාට පස්සේ ඔබ තදින් අල්ලගෙන ඉන්නවා නම් එයින් වෙන්නේ ඔබ අසරණ වීම විතරයි. ඊට හැමෙන්න හේතුව ජරා ව්‍යාධි මරණ වලින් ඔබව ගිල ගන්නවා. ඒ ගිල ගන්නකොට අර දරුවන්ට මුකුත් කරන්න බෑ. ඒගොල්ලන්ගෙන් පිටක් හම්බෙන්නේ නැහැ. කිසි කෙනෙකුට පිට වෙන්න බෑ. කවුරු හිටියා? ඒසේරෝම සමහර ලෙඩක් දුවක් වුණත් බෙහෙත් ටිකක් දෙන්න පුළුවන්, වතුර ටිකක් දෙන්න පුළුවන්, අපිව නාවන්න පුළුවන්, කවන්න පුළුවන්. තාවකාලික මොන හරි හම්බෙනවා. ඊට හැදයක් හම්බෙන්නේ. එනිසා පුත්තාමති ධනම්මති ධනය කියන කොටත් අපි හිතනවා මට දැන් මෙච්චර ධනයක් තියෙනවා, මම මෙච්චර එකතු කරලා තියෙනවා. හැබැයි ඔබ ලෙඩ වෙනකොට, ඔබ වයසට යනකොට, ඔබ මරනකොට ධනයට පිහිට වෙන්න. හොඳම උදාහරණේ පහුගිය අවුරුදු දෙක තුන වගේ ඇතුළත මේ කොරෝනා වසංගතය ඇවිල්ලා ලෝකයේ මිනිස්සු මිලියන ගණන් මැරුණා. ඒ මැරෙනකොට සමහර රටවල ඒ දවස්වල මේ පත්වල දාලා තුන පින්තූරත් එක්කම මේ ඉතාලිය කියන රටේ විශේෂයෙන් ධනවත් මිනිස්සු සල්ලි මිටි ගණන් එළියට වීසි කරලා තුන පාරවල් වලට. මේවේ මොකද්ද ඇති ප්‍රතිඵලය අපිට කියලා, මොකද්ද තියෙන ආරක්ෂාව කියලා. ඒ නිසා එයින් අපිට පැහැදිලෙන බුදුහාමරංග වචනේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. පුර ධන ඉති බාලෝ විහඤ්ඤති. මිනිස්සු හරියට වෙහෙසට පත් වෙනා ධර්මය නොදන්න අය. මොකද හේතුව? මේවා ගැනම හිත හිත වද වෙවි. තියාගන්න බලන සදාකාලිකව. අත්තායි අත්තනෝ නැති තමන්ට තමන්වත් නැහැ. හේතුව අර කියන ස්වභාවයන් අපිට ඇවිල්ලා අපිව අපිට බාධා කරන, වේදනාව දෙන, දුක දෙන, ජරා ව්‍යාධි මරණ. නිසා අපි බයෙන් ඉන්නේ නිතරම. මහා බයකින් ජීවත් වෙන්නේ. අනේ මං කොයිලේ ලෙඩෙයිද, මොන ලෙඩක් හැදෙයිද බයෙන් ඉන්නේ. ඊළඟට අනේ මන් දැන් මගේ ඇඟ රැලි වැටිලා නේද, මගේ දත් ටික හැලෙනවා නේද, මගේ ඇස් පේන්නේ නැහැ නේද, කන් ඇහෙන්නේ නැහැ, හරියට අසරණ වෙනවා. ඒව ගැන හිතලා ඊළඟට මේවත් එක්කම අපි කොයිතරම් බයකින් ඉන්නවද, හැම ආකාරයකින්ම මරණය කියන ස්වභාවයයි කියලා පුදුමාකාර විදිහට අපි හිතන මේක ආකාරයක්. හොඳයි, ඉතින් ආරක්ෂා වෙන එක හැබැයි ආරක්ෂා වෙලා මරණයෙන් ජය ගන්නයි ආරක්ෂා වෙන්න ඕනේ. කියන්නේ ධර්මය අවබෝධයට කෙලෙස් නැති කිරීම. ඒ නිසා තමයි මේ ලෞතර බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒ පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ දේශනා කළා, ඔබට ඒ නිවීම අවශ්‍ය නම් ඔබ අත්හරින්න පුරුදු වෙන්න, දන්දීම පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ අත්හරීම නැතුව නිවීමක් නැහැ. කෙලෙස් කියන දේවල් හිතේ ඇතිගන්න ඇතිවන්නා වූ භයානක ක්ලේශ ධර්මයන් තියෙනවා. ඒ ක්ලේශ ධර්මයන් ඔබ අත්හරීම පුරුදු කරන්න ඕනේ. භෞතික දේවල් පමණක් නෙවෙයි, සියලු හිතේ අප විසින් අල්ලා ගන්න ලබන්නා වියන් ක්ලේශයක් වෙන ඒ සියලුම ක්ලේශයන් අත්හැරීම පුරුදු කරගන්න ඕනේ. ඒ පුරුදු කරගන්නකොට අත්හරින්න අත්හරින්න ඔබ නිවෙනවා. නිවෙච්ච අය සැනසීම ඉන්න බය නෑ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට බය නෑ, හේතුව රකින්න දේවල් නැති නිසා. අපි නැත්නම් එක් ආකාරය ආරක්ෂාවල් දාගෙන, යතුරු දාගෙන නිදාගන්න විදිහක් නෑ. මේ ටික නැතිවේ, මේ ටික කවුරු හරි අරන් යයි, කොච්චර අපි ඉගෙන බයෙන් දින්නේ. නිසා වස්තුව යන්තරමට තියෙන ඒ තරමට බය වැඩි, දුකත් වැඩි, නිදාගන්නත් බෑ.
සැප නැහැ ඇත්තටම. ගොඩාක් එකතු කරහම වෙන්නේ සැප සමහා ඒව දුරු වෙනවා. තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අත්ති සුඛය කියලා එකක් දේශනා කළා තියෙන සුඛ සූත්‍රයේදී. හැබැයි උන්වහන්සේ පැහැදිලි කරනවා අනන සූත්‍රයේදී සුඛ සූත්‍රයේ දේශනා කළා තියෙනවා මේ සැප පිළිබඳව. මේක තැන්වල සැප පිළිබඳ උන්වහන්සේ දේශනා කරන. හැබැයි ඒ සැප ලබන වාගේම ඔබ සසර දුක ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒ සසර ස්වභාවය තේරුම් ගන්න අය අත්හැරීම දියුණු කරනවා. අත්හැරීම දියුණු කරනකොට වෙන්නේ ඔබ නිවීමටපත් වෙනවා. නිවිච්ච අය දුක් වෙන්නේ නැහැ, බය වෙන්නේත් නැහැ, අඬන්නේත් නැහැ. අපි වෙලා තියෙන්නේ බයෙන් ඉන්නේ, දුකෙන් ඉන්නේ, අඬාගෙන ඉන්නේ. හේතුව අත්හරින්න බැරුව. නිසා ඔබටත් මටත් සිද්ධ වෙනවා ඒ සැබෑ අත්හැරීම සිදු කළා මේ දුකෙන් ඉඳලා. එබැවින් අපට පුළුවන් ලැබෙන හැම අවස්ථාවකම දානේ නන්න පරිත්‍යාගය පුරුදු කරන්න. ඒ පිසේ පුරුදු කරලා අපේ ජීවිත වල අපි කෙලෙස් දියුණු කරන පැත්ත නැති කරලා කෙලෙස් නැති කිරීමේ පැත්ත තමයි අපි වඩා වර්ධනය කරගන්නේ. හැබැයි හැම දිනාටම මේ උතුම් ධර්මයේ ශක්තියෙන් මේ සැබෑ සතුට ලබන්න, සැබෑ සනසිල් ලබන්න හේතු වේවා. සියලු දිනාටම මේ සංසාර ගමන සුවපත් වෙලා උතුම් ධර්මාවබෝධයෙන් වේවායි ප්‍රාර්ථනා කරන්නේ. එතාවතා චම්මේහි සංගතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා දිනාට